හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට අදාළව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මැඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණා. පසුව එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභිහචනා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මැඩුල්ලක් විසින් මහාධිකරණ තීන්දුව නැවත තහවුරු කර තිබුණා. ජනාධිපතිවරණයෙන් බලයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විත්තිකරුවන් 5 දෙනා අතර සිටි දුමින්ද සිල්වා මහතාට පමණක් ජනාධිපති පොදු සමාව ලබා දීමට කටයුතු කළා. ඊට පසු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත් සම් 3ක් ඉදිරිපත් වුණේ එම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින්. ප්‍රීති පත්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත් සම් විභාගයේ සිදු කළ අතර විනිසුරුවරුන්ගේ ඒකමතික තීරණය වී තිබුණේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බවයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.